පනස් එක නොදැන කරන පවුකම් වලිනුත් විපාක ලැබේද පරලොවක් ඇති බව අසා නැති පින්පව් ගැන අසා නැති පින්පව් වල විපාක අසා නැති සමහරු ඒ නොදැනීම නිසා පවක් කරමි යන හැඟීමක් නැතුව සර්තුන් මරති සොරකම් කරති කාමේහි වරදවා හැසිරති බොරු කියති මත්පැන් බොති උතුමන්ට අගෞරව කිරීම ආදී තවත් නොඑක් පව්කම් කරති නොදන කරන පව්කම්ය කියන්නේ ඒ වාටය ලෝකේහි නොදන කරන වරදට සමාව දෙන සිරිතක් ඇත්තේය දඩුවම් දුන්නත් එය ලිහිල් කොට දෙන ස්වභාවයක් ඇත්තේය මේ ප්‍රශ්නේ අසන්නේ ඒ ලෝක ස්වභාවය අනුවය ලෝකේහි වරද කළ වුන්ට දඬුවම් කරන රාජාදීන් ඇතිවාසේ පින්පව් වල විපාකය ගෙන දෙන ඒවාට අධිපතියෙක් නැත. පව් වලට විපාක ඇති කරන පුද්ගලයෙකු ඇතිනම් නොදැන කරන පව් වලට ඔහුගෙන් සමාවක් ලබන්නටද ඉඩ ඇත්තේය. අඳුරු කාමරයක පහනක් දැල්වුවහොත් ඒ හේතුවෙන් එහි ආලෝකයක් ඇති වෙයි. ඒ ආලෝකයේ ඇතිකරන පුද්ගලයෙක් නැත. පහන නිවූ කලෙහි ඒ හේතුවෙන් එහි නැවත අඳුර ඇති වෙයි. කාමරයට අඳුර ගෙනෙන පුද්ගලයෙක් නැත. එමෙන් පින්පව් කළ වුන්ට පින කළ නිසා එහි බලයෙන් ඉෂ්ට විපාකත් පව් කළ වුන්ට පව නිසා එහි බලයෙන් අනිෂ්ට විපාකත් ඇතිවනවා මිස ඒවා ඇතිකරන පුද්ගලයෙකු නැත්තේය. එබැවින් නොදැන කළ පාපයට සමාවක් නොලැබිය හැකිය. රාත්‍රියේ කාමරයක දැල්වෙන පහන නිවුවහොත් අඳුර ඇතිවන බව නොදැන නිවුවත් දැන නිවුවත් අඳුර ඇතිවීම පිළිබඳ වෙනසක් සිදුවන්නේ නැත. එමෙන් පාපය දැනගෙන කළත් නොදැන කළත් විපාකයේ ඇතිවීම සම්බන්ධයෙන් වෙනසක් සිදු නොවේයි. ලෝභය, ද්වේෂය, මෝහය කියා අකුසල් මුල් තුනක් ඇත්තේය. මෝහයෙන් තොරව කරන අකුසලයක් නැත්තේය. නොදැන පව්කම් කරන තැනැත්තාගේ මෝහය වඩාත් බලවත්ය. මෝහය බලවත්වන කල්හි එය හා ඇතිවන අකුසල චේතනාවත් බලවත්ය. එබැවින් නොදැන පව් කරන තැනැත්තා කරන අකුසල් වඩා බලවත් බව කිය යුතුය. අකුසලයේ බලවත් වූ පමණට එයින් ලැබෙන අනිෂ්ට විපාකයද බලවත් වෙයි. මිනිසුන් බොහෝ දෙනෙකුන් එකතුව පහර දී එක සතෙකු මැරුවහොත් සෑම දෙනාටම නොවෙනස්ව ප්‍රාණඝාත අකුසලය සිදු වෙයි. එකම සතෙකු මැරීමේ අකුසල කර්මය හේතුකොට මරණින් මතු ඒ සෑම දෙනාම එක තැනක උපදින්නාහු නොවෙති. ඒ පරාක්‍රමයෙන් ඔවුන්ගෙන් එකෙකුට තිරිසන් යෝනියෙහි උපදින්නටත් එකෙකුට ප්‍රේතව උපදින්නටත් එකෙකුට කුඩා නරකයක එකෙකුට මහා නරකයක ඉපදින්නටත් සිදුවිය හැකිය. එකම ක්‍රියාවෙහි විපාකය මෙසේ වෙනස් වන්නේ ඒ ඒ තැනැත්තාට ඇති වූ අකුසල චේතනාවේ බලවත්කම හා දුබලකම අනුවය. අකුසලයේ බලවත් වීමට මෝහයේ බලවත්කම එක් හේතුවකි. අකුසල ක්‍රියා විශේෂෙහි මෝහය බලවත් වන්නේ නොදැන පව් කරන්නා හටය. එබැවින් දැන දැන පව් කරන තැනැත්තාට සිදුවන අකුසලයට වඩා බලවත් අකුසලයක් නොදැන පව් කරන්නවුන්ට ප්‍රාණඝාත ආදී ක්‍රියා කිරීමේදී සිදුවන බව කිය යුතුය. ලෝක සම්මුතියේ හැටියට නම් දැන දැන පව් කිරීම මහත් වරදකි. එහෙත් ඒ දැන ගැනීම කර්මය දුබල වීමට මිස බලවත් වීමට කරුණක් නොවේයි. පව් හඳුනන පව් වල විපාක දන්නා තැනැත්තා පව් කළත් කරන්නේ නොකර බැරිකමකින් මිස කැමැත්තකින් නොවේයි. ඔහු පව් කරන්නේ නිතරම පසු බැස බැසය. එබැවින් බලවත් සම්මෝහයෙන් පව්කම් කරන්නවුන්ට ඇතිවන තරමට බලවත් අකුසල චේතනා දැන දැන පව් කරන්නවුන්ට ඇති නොවේ.
එබැවින් නිතරම නොදැන පවකරන්නාගේ පාපයට වඩා දැන දැන පවකරන්නාගේ පාපය කුඩාය. මේ කාරණය මිලින්ද ප්‍රශ්නෙහි මෙසේ දක්වා තිබෙයි. ස්වාමීනි නාගසේනයන් වහන්ස, එකෙක් දැන දැන පවකරන්නේය, එකෙක් නොදැන පවකම් කරන්නේය. මේ දෙදෙනාගෙන් වඩා පව් සිදු කරන්නේ කාටදැයි මිලිඳු රජු විචාලේය. එකල්හි නාගසේන තෙරුන් වහන්සේ, මහරජ, යමෙක් නොදැන පව් කෙරේ නම් ඔහුට වඩා පව් සිදු වන්නේ යැයි වදාළසේක. එකල්හි මිලිඳු රජ කියනුයේ, ස්වාමීනි නාගසේනයන් වහන්ස, එසේ නම් අපගේ පුත්‍රයෙකු හෝ ඇමතියෙකු හෝ නොදැන වරදක් කළේ නම් ඔහුට දෙගුණයක් දඩුවම් කරමි යයි කීය. නාගසේන ස්ථවීරයන් වහන්සේ, මහරජ, ගිනියම් වූ ලෝහ ගුලියක් එකෙක් දැනගෙන අල්ලයි, එකෙක් නොදැන අල්ලයි. ඒ දෙදෙනාගෙන් කවරෙකුගේ අත වඩා දැවෙන්නේ දැයි විචාලසේක. නොදැන අල්ලන තැනැත්තාගේ අත වඩා දැවෙන්නේ යැයි රජ කීය. මහරජ එපරිද්දෙන් නොදැන පව් කරන්නහුට බොහෝ පව්වන්නේය යැයි නාගසේන තෙරුන් වහන්සේ වදාළසේක. ගමන් කරන කල්හි කුඩා සත්තු නොදැනීම පෑගී මැරෙති. ඒවා නොදැන කරන පව්කම් වලට අයත් කොට නොගත යුතුය. සතුන් මරන්නට ඕනෑ යන අදහසක් යන තැනැත්තාට නැති බැවින් නොදනී පෑගී මැරෙන සතුන් නිසා පාපයක් නොවේ. පාපය වන්නේ මැරීමේ අදහසින් සතෙකු පාගා මැරුවහොත්ය.